අයිබෝවන් සුබ දසනක් අද අගෝස්තු මාසයේ 31 වෙනිදා අඟහරුවාදා මේ මාසයේ අවසන් දවස අපි අපේ ජීවිතේ බොහෝ කාර්යයන් සිදු කරගෙන යාමේදී කාලය ඉතාමත්ම වැදගත්නේ ඉතින් මේ කාලය නිසියාකාරව කළමනාකරණය කරගනිමින් අපේ කාර්යයන් පසු නොබස හරියාකාරව සිදු කරගන්න තමයි අපේ බලාපොරොත්තුව වෙන්නේ කාර්යයන් නිසියාකාරව පසු නොබස සිදු කරගන්න නම් ඉවසීමත් අධිෂ්ඨාන ශක්තියත් ඉතාමත්ම වැදගත් වෙනවා හියු කේලිහිල කියන්නේ අයිරිෂ් ජාතික කවියෙක් ඔහු එක්තරාවරක සඳහන් කරලා තිබෙනවා ඉවසීමත් අධිෂ්ඨාන ශක්තියත් ඇති පුද්ගලයා किसी में कार्य कर दे पसुनु बसे कियला अब जागरूकी दाव सक्कर गान्न ऐसे तुविला तो बेहिते तिया गने म अभी वैसे तो हाने इतने तुरु तुरु पिले बंदवे कताकरान्न सुधाना गने म सीधे सेन काले न तुरु तुरु विदेश बोध लोके वटामे अपने कोटा मुकदवे ने विशेष तुरु तुरु मनवादे अदत्ते संबंधेन ओबोधन दशक දෙකකට අධික කාලයක් අමරිකානු හමුදාව අප්ගනිස්තාන භූමිය තමන්ගේ ක්‍රියාන්විත මෙහියම් දියත් කළා දහස් ගණනක ජීවිත මේ අතරේ අවතැන් වුණා මිය ගියා ඒ අතර වාරි අවසාන ප්‍රතිඵලයේ බවට පත් වෙන්නේ තලිබාන් සංවිධානය අප්ගනිස්තාන භූමිය අත්පත් කරගන්නවා අද අවසන් දවසේ අමරිකානු හමුදාව මේ භූමිය රැඳී සිටින විශේෂයෙන් කාබුල් ගුවන්තොටුපළ අප්ගනිස්තාන රට තුල පවතින මේ තලිබාන් රු යටතට පත්වීමත් එක්ක එහි ඉරණම අනාගතයේ කොයි ආකාරයෙන් විසදේවිද තවදුරටත් අප්ගනිස්තානයේ තුල කටයුතු සිදුවන්නේ කොයි ආකාරයෙන්ද මේ අනතුරුව කියන දේ පිළිබඳවත් අපේද පළමුවෙන් කතා කරන්න සූදානම් ඉන්නවා ඔව් ඇත්තටම ගත්තොත් අප්ගනිස්තානයේ තත්ත්වය මේ වෙනකොට අපිට පැහැදිලිවම කියන්නේ අද එක්තරාකාරයක කඩයිමක් ඒ කියන්නේ ප්‍රථම වතාවට දශක දෙකකින් පස්සේ ඇමරිකානු සෙබළුන් ඒ කියන්නේ සම්පූර්ණ විදේශීය හමුදා අෆ්ගනිස්තානින් ඉවත්ව යනවා. ඒ කියන්නේ අපි දකින්නේ එතකොට අෆ්ගනිස්තානයේ නැවත වතාවක් 2001 ඔක්තෝබර් මාසෙට පෙර පැවති තත්ත්වයට පත් වෙනවා. දැන් මේ සඳහා අවශ්‍ය කටයුතු ලහිදයි දැන් සූදානම් වෙමින් පවතින කාබුල් අගනුවර අවසන් ගුවන් ගමන් ටික සිදු කරනවා මේ වෙනකොට. अमेरिकावे गुवाहमदाव टायत सीधा हत वर्गे आना तमय गुड़ दुर्ट में प्रवाहन खटितोटे उदाहरण अंतिम गुवान गमन किन दैनट रंदी सिटी ने अमेरिका से बलून हार दास मे पिरीस इवत करगनी तमय अवसान इलाके वेलाति बेन्ने तंग इतकोट समस्त मेहिम मेक अतम तो तालिबान संविधानय मे मासे पहालोसिंद अफगानिस्ताने संपूर्ण तमंगे अतर गण इन पास्से मे अक काबुल अगनुवरतिविच तत्व संपूर्ण मे रटीम पलायान मिनसुंगे तीन उनांदू मे सियाल परिच्छेद तदिंग अवसान लेना කියන්නේ දැන් අදින් පස්සේ කෙනෙකුට කාබුල් ලගුණවලින් ඉවත් වෙයාම ඊටාම අපහසු කාර්යයක් බවට පත් වෙනවා හොඳයි දැන් අපිට ලැබිච්ච දර්ශනවල තියෙනවා මේ අද කියන්නේ ඇමරිකානු හමුදා ඉවත්ව යාම ගැන කලින් ඉඳලම තලිබාන් සංවිධානයේ ප්‍රීතිය පළ කරනවා තලිබාන් සෙබළුන් පාරට බැහැලා ප්‍රීතිය පළ කරනවා ඒ දර්ශන වලින් අපි පටන් ගමු මත දනුෂ්ක අපේ නිෂ්පාදකවරයා ලෑස්ති කරලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන් ඒ දර්ශන පෙළ दर्शन इहलट वेडियुंद निकुत्वन आकारय अर्पेसेन मे तलेबान वरुट मलवेडी नेह पत्तु करानी ते निसार तमंगे हुंदट आयुध तीयनवा आयुध गन अपि वेनम कथा करनवा सतुट पलकरान ए आयुध ई रात्रि इंद्रम गुवनट मे वेडी तीयपु आकारय तमाय तनिन तनिन यान बुलेट बेलुहाम तलेबान संविधान लुकु समरी मकरनवा मे इवत्व आम पिलिबंद अमेरिका मे संबंधी विविध अर्थकथन दाकुलतीनो अपि दकिनवा मे मे समस्त मेहिम बार अमेरिका प्रधानीन मे पिलिबंदव करुणु रसाक संधान कला विशेषेम जनरल फ्रैंक मैकेंसी तमय मे अभी दर्शन दक्षिण फ्रैंक मैकेंसी मे संपूर्ण मेहिम
අධීක්ෂණය කරපු ඉහළතම හමුදා නිලධාරියා ඔහු සඳහන් කරනවා මේ වෙනකොට සාමාන්‍ය වැසියන් පමණක් 123,000ක් ඇමරිකාව සහ අනිකුත් නේටෝ රටවල් විසින් ඉවත් කර ගන්න ලැබුවා කියලා. දැන් ඒ වගේම ඔහු මේ යම් කිසි ආකාරයක සාරාංශයක් ඉදිරිපත් කළා මේ අෆ්ගන් මෙහෙයුම පිළිබඳව समस्त वसर विस्सक काले तुल अफ्गन मेहूबेन अमेरिका सेबलून दिदास हारसी एक जीवित अहिमीला तिबिन इवागे नेटो हमुदा हानिगत्ताम तुंदास पांसी एक अधिकाई दोन में संख्यावन गत्तो अफ्गन तालेबान सहा अनिकुत सटनकामी पार्शव वल मरण संख्या सूदहसक पामन वेनवा එවගේම අෆ්ගන් හමුදාවේ මරණ සංඛ්‍යාව 79,000ක් කියලා හඳුන්වනවා. මේ වගේම සාමාන්‍ය වැසියන්ගේ මරණ පිළිබඳව විවිධ අර්ථකථන තියෙනවා. බොහෝ දුරට කියන්නේ 50,000 සිට ලක්ෂය දක්වා පිරිසක් මිය ගිහිල්ලා තිබෙනවා කියලා මේ යුද්ධයට මැදි වෙච්ච අෆ්ගන් සාමාන්‍ය වැසියන්. දැන් අෆ්ගනිස්තානයේ බරපතල යුද්ධයකට මුහුණ දීපු සෑම අවස්ථාවකම අපි දකින්නේ මේ යථාර්ථය සෝවියට් ආක්‍රමණයෙන් පස්සෙත් අපි දැක්කේ මේ දේ. මොකද සෝවියට් ආක්‍රමණයෙන් සෝවියට් කියන්නේ 1979 සිද්ධ වෙච්ච සෝවියට් ආක්‍රමණයෙන් සෝවියට් සෙබළු 13,000ක් 18,000ක් අතර සංඛ්‍යාව මිය ගිහිල්ලා තිබෙනවා. නමුත් මිය ගිය අෆ්ගන් වරුන්ගේ සංඛ්‍යාව මිලියනයකට අධිකයි. දසලක්ෂයකට අධිකයි. ජනගහණයෙන් ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 1/2 අතර ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම වයිප් අවුට් කිනවා. විනාශ වෙලා ගියා ඒ යුද්ධයෙන්. ඉතින් මේ අනුව බැලුවහම ඉතා වියදම් සහිත, කියන්නේ සාමාන්‍ය වැසියන්ගේ ජීවිත සහ ඒ වගේම මේ අෆ්ගනිස්තානයට සම්බන්ධ විවිධ පාර්ශවයන්ගේ ජීවිත ඒ වගේම ඇමරිකානු සහ නේටෝ සෙබළු ජීවිත මේ සියල්ලම අපි ගත්තොත් ඒ අහිමි වීම රසක් අවසානයේ තමයි මේ අපි දකින්නේ අවසර 20ක ඇමරිකානු මෙහෙයුම් අවසානය කියන කාරණය. දැන් මේ සම්බන්ධයෙන් විවිධ අර්ථකථන මාධ්‍ය ඔස්සේ දක්වන්න ලැබුණා. ඒ වගේම තලෙබාන් සංවිධානය ප්‍රතිඥා දීලා තිබෙන ඔවුන්ගේ රට තවදුරටත් මේ ත්‍රස්තවාදීන්ට සෙවන සදන ස්ථානයක් කරන්නේ නැහැ කියලා. නමුත් අපිට වාර්තා වෙන ආකාරයට මේ මෙහෙම දෙයක් තියෙනවා. දැන් පසුගිය දින කිහිපය තුළ දැන් ඉක්උත් බ්‍රහස්පතින්දා එල්ල වෙච්ච මරාගෙන මැරෙන ප්‍රහාරය සහ ඒ වගේම ඉන් පස්සේ වරින් වර සිදු වෙච්ච ප්‍රහාර දිහා බැලුවහම ඒ අෆ්ගනිස්තානයේ පාලන බලය අත්පත් කරගත්තට පස්සේ තලෙබාන් සංවිධානයේ දීපු පොරොන්දුව ඒ ප්‍රතිඥාව ගැන බරපතල සැකයක් මතුවෙනවා. සංජීවනී IS සංවිධානයට චෝදනා එල්ල වුණා මේ අවසන් අධියරේදී මේ අෆ්ගන් කාබුල් අගනුවර ගුවන්තොටුපළට ප්‍රහාර එල්ල වීම පිළිබඳ තලෙබාන් සංවිධානයේ බලය අත්පත් කරගෙන ඉන්නවා නම් ඔවුන්ට ඇයි හැකියාවක් නොතිබුනේ දැන් අනිකුත් කියන්නේ කිසිදු පාර්ශවයකට ඉඩක් නැතුව තලෙබාන් වරු ඔවුන්ගේ සම්පූර්ණ හමුදා ශක්තිය යොදවලා තියෙනවා කාබුල් අගනුවරවට කලාපයට. එතකොට එවැනි තත්ත්වයක් තිබියදී කොහොමද මේ IS සටන්කාමීන් මේවැනි දරුණු ප්‍රහාර කිහිපයක් එල්ල කරන්නේ? මේ රොකට් ප්‍රහාර එල්ලවීමකුත් අපි දැක්කා කාබුල් අගනුවර ගුවන්තොටුපළට පසුගිය දින දෙකේම ගුවන්තොටුපළවට කලාපයට රොකට් ප්‍රහාර එල්ලවීමකුත් දැක්කා. එතන මේ සියල්ලම සිද්ධ වෙදී තලෙබාන් සංවිධානය ගැන මේ දක්වා වචනයක්වත් ප්‍රකාශ කළේ නැහැ. ඒ අනුව බැලුවහම ඔවුන්ගේ ප්‍රතිඥාව පිළිබඳව බරපතල සැකයක් මතුවෙනවා. ඒ වගේම අපි ඊළඟ කාරණේ බැලුවොත් මේ තලෙබාන් සංවිධානය සහ ඇමරිකා එක්සත් ජනපදය දැන් මෙහෙම අවසන් කළ ඇමරිකා එක්සත් ජනපදයේ ඉවත්වෙද්දී ඇමරිකාව කියන්නේ මොකද්ද තලෙබාන් සංවිධානයට? ඇමරිකානු රාජ්‍ය ලේකම් මැන්තනි බ්ලින්කන් ප්‍රකාශ කළා තියෙනවා ඉදිරි කාලය තුල තලෙබාන් සංවිධානයේ අෆ්ගනිස්තානයේ නියම පාලකයන් විදිහට පෙනී ඉන්නවා නම් ඔවුන් නීත්‍ය අනුකූල භාවයේ ලෙජිටමසි එහෙමත් නැත්නම් අන්තර්ජාතික ප්‍රජාවගේ පිළිගැනීමට ලක්විය හැකි ආකාරයෙන් කටයුතු කළ යුතුයි කියලා. ඒක තමයි ඇමරිකාවේ ස්ථාවර වෙලා තියෙන. ඒ අනුව ඉතාම පැහැදිලි ඇමරිකාව ඉදිරි කාලය තුල අෆ්ගනිස්තානයේ යම් මැදිහත් වීමක් කරන්න
කිසිදු අපේක්ෂාවක් නැති බව මේ ප්‍රධානීන්ගේ වචන වලින් තහවුරු වෙනවා. ඒ වගේම අනික් කාරණේ ඔහු පෙන්වා දෙන හැබැයි අෆ්ගනිස්තානයේ තර්ජනයට ලක් වෙලා ඉවත්ව යන්න ඉන්න පිරිස් තව ඉන්නවා නම් රාජතාන්ත්‍රික මාර්ග වලින් තලෙබාන් සංවිධානයේ සමග සාකච්ඡා කරලා ඒ අය ඉවත් කරගන්න කටයුතු කරනවා කියලා පොරොන්දුවක් දීලා තිනවා. ඒක කොයිතරම් දුරට යථාර්ථයක් බවට පත් වෙයිද කියන ප්‍රශ්නය මතුවෙනවා. මොකද මේ වෙනකොට කියන්නේ නීත්‍ය අනුකූල ලියකියවිලි තියෙන පුද්ගලයන්ට පවා ගුවන් තොටුපළට එන එක තලෙබාන් සංවිධානය විසින් තහනම් කරනු ලැබ තිබෙන නිසා. ඒ අනුව බැලුවහම අපිට යම් කිසි ආකාරයක අවිනිශ්චිත භාවයක් අෆ්ගනිස්තානයේ තුල දකින්න ලැබෙනවා. අෆ්ගනිස්තානයේ තුල තලෙබාන් සංවිධාන රජයක් පිටවීම සම්බන්ධ නිසියාකාර සාකච්ඡා කරලා තියෙනවද? ඔව්, දැන් ඒ පිළිබඳව වෙනම වැඩපිළිවෙලක් යනවා. දැන් මේ අපි දර්ශනවල දැක්කොත් මේ අෆ්ගනිස්තානයේ කොරෝනා ව්‍යාප්තියට අදාළ දර්ශන පළක් මේ යන්නේ. අපි ඒක දැන් මේ කතා කරන්නේ නැහැ නමුත් විශේෂයෙන් ඒ කියන්නේ වෙනම කතා කරන්න වෙනවා. මොකද අපි දැන් කතා කරගෙන ගිහින් ෆ්ලෝ එක පොඩ්ඩක් කරේවත් නැත්නම් ඒ රටාව පොඩ්ඩක් අවුල් වෙන නිසා මේකත් එක්තරා ආකාරයක ප්‍රශ්නයක් මේ දර්ශනවල පේන දේ. නමුත් අපි ගත්තොත් අෆ්ගනිස්තානයේ තුල තියෙන මීළඟ ප්‍රශ්නේ තමයි තලෙබාන් සංවිධානය නිසි පාලනයක් ස්ථාපනය කිරීම. සංජීවනි, මේ සම්බන්ධයෙන් තලෙබාන් වරු පියවර කිහිපයක් අරගෙන තියෙනවා. එකක් තමයි ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වෙන්නේ ඉස්ලාමීය රාජ්‍යයක් ස්ථාපනය කිරීම. එතකොට මේ අෆ්ගනිස්තානයේ නම් කරන්නේ අෆ්ගනිස්තාන් එමිරේටේ කියලා තමයි ඉදිරියේදී නම් වෙන්නේ. එතකොට දැන් මේ ක්‍රමය තුලදී ඔවුන් බලාපොරොත්තු වෙනවා කලින් වතාවේ වගේ නෙවෙයි අෆ්ගන් රජයට විවිධ කොටස් තලෙබාන් සංවිධානයට පරිබාහිර කණ්ඩායම් සම්බන්ධ කරගන්න. ඒ සඳහා වෙනම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් පවතින බව තමයි අපිට වාර්තා වෙන්නේ. ඒ වගේම මේ අපි දකින ඉරාන දේශ සීමාව අසල කලාපයේ මොකද දැන් විවිධ ප්‍රදේශ වලින් අෆ්ගනිස්තානින් පලා යන පුද්ගලයන් ගැන වාර්තා වෙනවා. මේ ඉරානයේ පැත්තට පලාපු ජනපුරස් තමයි අපි දකින්නේ. එතකොට දැන් මේ වෙනකොට තලෙබාන් සංවිධානයේ තමන්ගේ පාලනය තහවුරු කර ගැනීම ඉදිරි සිටිනවා. ඒ වගේම ප්‍රතිඥා ගණනාවක් දීලා තියෙනවා. එකක් තමයි මේ මානව හිමිකම් වගේ දේවල් වලට ගරු කරනවා. කාන්තායිතින් ආරක්ෂා කරනවා කියලා. නමුත් ඒ ප්‍රතිඥා මේ දක්වා නිසි පරිදි ක්‍රියාත්මක වන ලකුණු පෙන්නුම් කරන්නේ නැහැ. මොකද කාන්තායිතින් ආරක්ෂා කරන බව ප්‍රකාශ කරත් ඔවුන් මේ වෙනකොට කාන්තාවන්ට දැනුම් දීලා හමාරයි රැකියාව වලින් ඉවත් වෙලා ගෙදර ඉන්න කියලා ඔවුන් ඉදිරි කාලය තුල යම් ඒ ගැන යම් සරකා බැලීමක් කරන තෙක් දැන් මේ අනුව බැලුවහම තාම කල් වේලා වැඩි. ඔවුන් කුමන ආකාරයකට යොමු වෙයිද කියලා प्रकाश करलेबा संविधान उत्साह पालने स्थापने अवश्य किसी अंतर्जा लक्षण तपिट मे क्रियाबली मूलिक अरबुन दड़ी मतदारी अंतवादी स्वरूप पालन रे लक्षण मे दिन तपिट पेन्नकर मुखद ඔය නායකත්වය මොන දේ කිව්වත් බොහෝ වෙලාවට මේ භූමියේ කටයුතු කරන කාඩර්වරු සහ ඒ මේ අනදර නිලධාරීන් ඔවුන් දැඩිමත්ධාරීන් නිසා යම් කිසි ආකාරයකින් ගැටළු සහගත තත්ත්වයක් දකිනවා. ඉතින් මේ සියල්ල මැද තමයි ඒ වගේම මේ අපි දකින්නේ අෆ්ගනිස්තානයේ සැපයුම් අරගෙන යන වාහන ඒවා බොහෝ දුරට සැපයුම් මේ වෙනකොට නතර වෙලා තියෙන ඉතින් ඉදිරි කාලය තුල යම් කිසි මානව කේද වාචකයක් කියන්නේ ආහාර හිගයක් වගේ දේවල් අපිට වාර්තා වෙන්න පුළුවන් බොහෝ ප්‍රදේශවල. ඒ වගේම කොරෝනා තත්ත්වයේ වර්ධනය වෙද්දී ඖෂධ වගේ දේවල් වල හිගයක් ඉදිරි කාලය තුල බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ නිසා ලොකු අවිස්ත බවක් තමයි සංජීවනි අපිට දකින්න ලැබෙන්නේ. ඔව්, අපි තවතරතුර කතා කරමු. ඊට කලින් වෙලාව බලලෙමු කෙටි විරාමයක් රැගෙන. अमेरिका संविधान ඔව් මෙන්න මේ ගැන තමයි ඊළඟට ලෝකේ
විපුල් කතාබහකට ලක් වෙලා තියෙන කාරණේ ඒ වගේම සාමාන්‍ය වශයෙන්ුත් දැන් මාධ්‍ය ඔස්සේ මේ ගැන කතාබහක් යනවා ඒ වගේම සංජීවටි ආරක්ෂක මට්ටමින් අපි ගත්තොත් ලෝකයේ ආරක්ෂක යාන්ත්‍රණය තුල ලොකු සැලකිල්ලක් ලක් වෙච්ච කාරණයක් මොකද මේ අපේ කලාපය තුල අපේ විශේෂයෙන්ම දකුණු ආසියානු කලාපය තුල මොකද දැන් අපි පොඩ්ඩක් මේ ගැන විමසීමක් කළා මාධ්‍ය වාර්තා රසක් තියෙනවා ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන මේ ගැන තොරතුරු ලබා දීලා තියෙනවා දැන් මුලදී අපිට දැනගන්න ලැබුණේ සාමාන්‍යයෙන් තලිබාන් සංවිධානයේට ඔය භූමි අවියාද හරුණු කොට මේ ඇමරිකාන් ගුවන්යානා अफगानिस्तान रजे मिल दीगत हमुदा गुआन प्रहार के आना प्रवाह ने आना सह हेलीकॉप्टर एक हतक लिया पद तीनों अफगानिस्तान तालिबान संविधान प्रदर्शन हेलीकॉप्टर यान ब्लैक हॉक वर्ग हेलीकॉप्टर यान मे वगे हेलीकॉप्टर यान तीसुना अमेरिका व तालिबान संविधान लबा दी दें मैं तालिबान से बोले तालिबान को अमेरिका बटयान प्रवाहने करना ब्लैक हॉक वर्गे हेलीकॉप्टर असली नाकारे अभी दाखिल ने मे वगे हेलीकॉप्टर तीसू ना अमेरिका वट लबा दी रहती है अमेरिका व लबा दी रहती ना अफगानिस्तान ये वगे मैं हेलीकॉप्टर टामतरो में हम भी वाहन आप देखा हम भी वाहन तुंदाट अधिक संख्या तुंदा हट हताक विधिर्तम वार्ता देवा लाइट इन्फेंट्री वेहिकल्स एक हमुदा में पैत गोत सटन वलदी पाबल हमुदा वे मेहयुम संधा युद्धागण අපි ගත්තොත් කියන්නේ යුද්ධ ටැංකිය වලට මෙහයින් තියෙන නමුත් ඉහළ ප්‍රහාරක ශක්තියක් සහිත වාහන. ඒ වගේම මේ ට්‍රූප් කැරියර්ස් බටයන් ප්‍රවාහනය කරන මෙන්න මේ වගේ වාහන. මේවා විශාල සංඛ්‍යාවක් හමු වෙලා දැන් සංඛ්‍යාත්මකව එළිවිලා නැහැ කොච්චරද කියලා. නමුත් මේ වෙනකොට එවැනි වාහනත් රසක් තලිබාන් සංවිධානය අතර පත් වෙලා තියෙනවා. මේ ඔක්කොම අෆ්ගන් හමුදාවට ලබා දීපු අවි ආයුධ. ट्रक रथ ट्रूप कैरियर्स एंड ट्रूप कैरियर्स पेन एवगेम अफगन हमदावट अमेरिका लबादी तिबुना ये विसीना मे वर्गे मेन मे वगे लाइट अटैक प्लेन्स कैन प्रोपेल यंत्र कैन तानी इंजिम सहित कैन प्रबल प्रहार क्या नमुत सुलू मट्ट में मेहूम संधा उदागत है कि पहातीन पियासर कल प्रहार करान पुलवा में लाइट अटैक प्लेन्स मेवा उसी तुना क्लबादी रती संपूर्ण अवियाद सहित वे कैन मेवा कैन का सह तुअक प्रधान तुअक सह बीमट प्रहार दिया है कि एवगेम मिसाइल सह कुडा प्रमाणे बोम्ब रगने आमी इड कड़ती बिना मेवा सटनगदी ताम वेदगत तुनवा मे බලය තහවුරු කිරීම. ඒ වගේම දැන් නිරීක්ෂණ ගුවන් යාන ඇමරිකාව විසින් ලබා දීලා තියෙන මෙන්න සෙස්නා වර්ගයට අයත් C208 වර්ගය යාන මේ අපි දකින්නේ AC208 කියන ගුවන් යානේ මේවා ගොඩක් දුර නිරීක්ෂණ සහ ප්‍රවාහන කටයුතු සඳහා යොදාගන්නේ මේන් 33ක් ලබා දීලා තියෙනවා අෆ්ගන් ගුවන් හමුදාවට. ඒ වගේම දැන් මේ ට්‍රක් රථ විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඊට අමතරව रुसियावे निष्पादित एमआई दाहत सह एमआई विसी पह वर्गे हेलीकॉप्टर याना गणनावक तीनों एक ने एमआई दाहत वर्गे याना विसी तुना तीस देखा तीनों बाव वार्ता विनो ये वाके में सुलु मट्ट में प्रहार संधाय दागने एमडी 530 वर्गे मेवन हेलीकॉप्टर याना हतलिस तुना तीनों ये मैं लिस्ट का बैलू हाम अपने पेन वा अति प्रबल आकार उपकल्पने अमेरिका समग तालिबान संविधान विस्तक युद्ध कला तालिबान संविधान तिबुणी मनोवाद
ඔය දේශ සීමාව හරහා හොරෙන් ගෙනෙනු ලබන මේ ඔය තජික් සහ ඉවන් උස්බෙක් දේශ සීමාව හරහා ඒ වගේ පකිස්තානයේ පැත්තෙන් ඔවුන්ට හිමි වෙච්ච ඔය කලාෂ්නිකෝ රයිෆල් RPG රොකට් විදිනයන් ඔන්න වගේ දේවල් තමයි බොහෝ විට ඒ සටන්වලදී යොදාගත්තේ. එතකොට ඔවුන් සතුව ඊළඟට ස්නයිපර් ගිනියාවි තිබුණා මේ අපි දකින ආකාරය. නමුත් මෙතරම් දියුණු ස්නයිපර් ගිනියාවි තිබුණේ නැහැ. දැන් මේ වෙනකොට තලෙබාන් සංවිධානයේට ඔය තලෙබාන් සංවිධානයේ ඇමරිකානු සැබළුන් 2400ක් සහ සමස්ත නේටෝ සහ ඇමරිකානු හමුදා භටයන් 3500කට අධික සංඛ්‍යාවක් සමස්තය ගත්තාම විදේශීය හමුදා මරා දැමුවේ මේ අපි දකින කිසිදු ආයුධයක් නැතිව. දැන් මේ වාර්තා වෙන ආකාරයට දැන් අපි ගත්තොත් මේ රයිෆල් සංඛ්‍යාව ගත්තාම සංඛ්‍යාත්මකව M16 වර්ගයේ ඇමරිකාවට අයත් ඇමරිකාව නිෂ්පාදනය කරන M16 වර්ගයේ රයිෆල් 20000ක් M4 වර්ගයේ ගිනියාවි 3508ක් ඒ වගේම සමස්තයක් විදිහට ගත්තොත් ඇෆ්ගන් හමුදාව සතුව තිබිච්ච කියන්නේ ඇමරිකාවෙන් සහ අනික් රටවලින් ලබාගත් ගිනියාවි 358000ක් ඒ වගේම මැෂින් තුවක්කු 64000ක් ග්‍රෙනේඩ් විදිනයන් 25000ක් සහ ඒ වගේම මේ ඔය සමස්ත ප්‍රවාහන රථ 22174ක් තිබිලා තියෙනවා. දැන් මේ අනුව අර පිටින් ගෙනල්ලා එහෙම මෙහෙම ආයුධ එකතු කරගෙන සටන් කරපු තලෙබාන් වරු අච්චර විනාශයක් කරා නම් දැන් මේ සමස්ත කියන්නේ මේ යුද හමුදාවක් සහ ගුවන් හමුදාවක් උන්ට පිරිනැමිලා තියෙනවා. දැන් බයිඩන් පාලනයට මේ දවස්වල චෝදනා එල්ලන විශේෂයෙන්ම ඇමරිකාවේ ට්‍රම්ප් ආධාරකරුවන්ගෙන් වගේ අයගෙන් මේ තලෙබාන් වරුන්ට විශාල අවිතෝගයක් තෑගි දීලා තලෙබාන් සංවිධානය ශක්තිමත් කළා කියන චෝදනාව. ඒක දැක්ක තානාපති කාර්යාලවල අවම් වශයෙන් කොඩියක්වත් ඉතිරි කරේ නැහැ. ඒ කියන්නේ ඉතිරි ද්‍රව්‍ය පිලිස්සලා තමයි ඔවුන් පිටත් වෙලා ගියේ. ඉතින් මෙවැනි තත්වයකදී ඇත්තටම දැන් ප්‍රශ්න ඒ ප්‍රශ්නේ දැනට මතුවලා තියෙන සංජීවනි. මොකද දන්නවද? දැන් ඇත්තටම මීට පෙර ඇමරිකාව මේ වගේ මෙහෙයුම් කරද්දී අවසානයේ ඔවුන් ඉවත්ව යද්දී මෙවැනි දේවල් ගෙනියන්න බැරි නම් විනාශ කරනවා. දැන් බග්‍රාම් ගුවන් කඳවුරෙන් ඔවුන් ඉවත් වෙද්දී ඒ ඔවුන් සතු තිබිච්ච යම් යම් උපකරණ වගේ දේවල් විනාශ කරනවා. නමුත් මේ ගුවන් යාන ඇෆ්ගන් හමුදාව සතු තිබිච්ච ගුවන් යාන දැන් ඔවුන් මෙහෙම දෙයක් තියෙනවා. ඔවුන් බලාපොරොත්තු වුණා ඇමරිකාව බලාපොරොත්තු වුණා මේ අය සටන් කරයි කියලා. ඇෆ්ගන් ගුවන් හමුදාව සවිශේෂ ගුවන් හමුදාව හෝ අවසන් මොහොත වෙනකන් මොකද ගුවන් බලය කියන ඉතාම තීරණාත්මක දෙයක්. ඒහෝ ක්‍රියාත්මක වෙයි කියලා යම් කිසි බලාපොරොත්තුවක් තිබුණා. නමුත් ඒ දවස් හතරක් ඇතුළත ඒ සියලු බලාපොරොත්තු අවසන් වුණා සමස්ත ඇෆ්ගන් ආරක්ෂක හමුදා තලෙබානුවන්ට යටත් වීම සහ පලා යාම නිසා. දැන් එවැනි තත්ත්වයක් යටතේදී මෙවැනි විනාශකාරී බල මේ බලයක් තලෙබාන් සංවිධානය නොලැබී තිබෙන්නට යම් කිසි පියවරක් ගන්නට ඉඩ තිබුණා ඇමරිකාවට අවශ්‍යව තිබුණා නම්. ඒ කියන්නේ අඩු ගානේ මේ හැංගර්ස් වලදී මේ ගුවන් යාන හෝ විනාශ කරන්න තිබුණා. ඒ වගේම දැන් මෙහෙම දෙයක්ත් වාර්තා වෙනවා. දැන් යම් කිසි සැකයක් තියෙනවා මේ ගුවන් යාන වලින් කොටසක් දැනටමත් ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කර. ඒ කියන්නේ මේ තලෙබාන් මෙහෙම සිද්ධ වෙද්දිම ඇෆ්ගන් වරුන් විසින් මේව ඉවත් කරගත්ත කියලා. මොකද උස්බෙකිස්තානයේ චන්ද්‍රිකා ඡායාරූපවල දකින්න ලැබිලා තියෙනවා ඇෆ්ගනිස්තානයේ යාබදව ආසන්නයෙන්ම උස්බෙකිස්තානයේ කියන රටේ තියෙන ගුවන් කඳවුරක විශාල මෑත කාලේ විශාල වශයෙන් ගුවන් යාන 40ක් 50ක් විතර ගුවන් යාන හෙලිකොප්ටර් යාන දැක ගන්න ලැබුණා කියලා. මේවා උස්බෙකිස්තානයට අයත් ඒවා නොවන බවත් යම් කිසි ආකාරකින් වාර්තා වෙනවා. එහෙමනම් ඒ කියන්නේ සම්පූර්ණම තොගය තලෙබාන් නුරුන් අතට පත් වෙලා නැද්ද කියන සැකයක් මතුවෙනවා මේ ගුවන් යාන. නමුත් අපි කතත් ඉන්ෆන්ට්‍රි එහෙමත් නැත්නම් පාබල හමුදාවට අවශ්‍ය වෙන මේ ගිනියාවි සහ ප්‍රවාහන රථ ඒව සියල්ලම භූමියේ තියෙනවා. ඉතින් මේ අනුව බැලුවාම ලොකු ප්‍රශ්නයක් නිර්මාණය වෙනවා. ඒ කියන්නේ තලෙබාන් සංවිධානය අතිශය ප්‍රබල හමුදාවක් බවට පත් වෙනවා. දැන් කලාපේ අපි තුන් මේ ගුවන් යාන 167ම නොතිබෙන්න පුළුවන්. නමුත් ගුවන් යාන 50ක් 60ක් හෝ ඔවුන් සතුව තියෙනවා නම් එය ඉතාම ලොකු තර්ජනයක් බරපතල තර්ජනයක් වෙනවා මේ කලාපයට. මොකද ඔවුන්ගේ ක්‍රියාත්මක තලෙබාන් සංවිධානය තාම පැහැදිලි කළ නැහැ ඔවුන් මොන ආකාරයෙන්ද ක්‍රියාත්මක වෙන්නේ කියලා.
මේ විශේෂයෙන්ම මේ තර්ජනයේ බලපානවා පකිස්තානයෙන් එහාට ගිහලා ඉන්දියාව වගේ රටවලට. ඉතින් ඒ නිසා මේ අපි ගත්තොත් ලොකු ආරක්ෂක ගැටලුවක් මේ වෙනකොට නිර්මාණය වෙලා තියෙනවා කියන කාරණේ පැහැදිලි කරන්න ඕන. හොඳ අපි තවත් මේ සම්බන්ධයෙන් තොරතුරු කතා කළ යුතුයි. විශේෂයෙන් ඔබ දකින්න ඇති අන්තර්ජාලය ඔස්සේ බොහොම සංවේදී ඡායාරූප පවා පළ වෙලා තිබෙන මේ ඇෆ්ගනිස්තානයේ නිවත් කරගත්තු සරණාගතයින් පිළිබඳව දැන් ඔවුන්ට ඉදිරියේදී කුමක් සිදු වේවිද? ඇෆ්ගනිස්තානයේ බොහෝ පිරිසක් ඉවත් කරගත් අපි දැක්ක 127,000ක පමණ පිරිසක් 23,000ක පමණ පිරිසක් ඇමරිකානුවන් විසින් නිවත් කරගත්තා. දැන් මේ පිරිසක් ඇෆ්ගනිස්තාන වැසියන් සහ පිරිසක් ඇමරිකාවට ආපු පිරිසක් මේ ඇෆ්ගනිස්තාන වැසියන්ට කුමක් සිදු වේවිද රටින් ඉවත් කරගත්තා? ඔව් දැන්ට මේ වෙනකොට යුරෝපයට ඒවගේම ඇමරිකාවට ඇෆ්ගනුරු බෙදී ගිහිල්ලා තියෙන වැඩි කොටසක් ඇමරිකාවට දැන් මේ 123,000න් වැඩි පිරිසක් ගෙනහිල්ලා තියෙන ඇමරිකාවට දැන් ඇමරිකාවෙනු භූමියට ගියපු ඇෆ්ගන්වරු මේ වෙනකොට తాවකාලික රැඳවුම් මධ්‍යස්ථාන කිහිපයක රැඳවුම් ලැබ සිටිනවා ඊළඟට ඔවුන්ට කොහොමද ඇමරිකාව තුළ මේ අය මොකද කරන්නේ ඔවුන්ගේ ජීවන රටාව මොන වගේ වේද මේ වගේ ප්‍රශ්න ගණනාවක් නිර්මාණය වෙලා තියෙනවා මොකද ඇමරිකානු රජය ඒ සම්බන්ධ සැලසුම් සකස් කරමින් පවතිනවා මොවුන් සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරය එතකල් ඔවුන්ට ජීවත් වෙන යම් කිසි සහනාධාරයක් ලබා දීම තමයි අපේක්ෂා කරන්නේ ඒ වගේම ඇමරිකානු රජය ඉල්ලීමක් කළා තියෙනවා පුරවැසියන් ඇමරිකානු පුරවැසියන්ගෙන් යම් කිසි උදව්වක් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේ මේ ජනතාවට සහනයක් ලබා දෙන්න ඔවුන්ට යම් කිසි දිග කාලය තුල යම් කිසි රැකියාවක නිරත වෙන්න ජීවනෝපායක් හදාගන්න එවැනි වැඩපිළිවෙලකට දායක වෙන්න පුළුවන් ඇමරිකානුවන්ගේ ඒ සහාය මේ වෙනකොට ඉල්ලලා තියෙනවා දැන් යුරෝප රටවලට ගිය පුද්ගලයන් විවිධ කටයුතු වල යෙදෙනවා දැනට කියන්නේ මේ ආකාරයෙන් රදවුම් කඳවුරු වල ඉන්න බවක් වාර්තා වෙන්නේ නැහැ ඔවුන් විද්‍යුම ජන සමාජයේ සමග මිශ්‍ර වෙලා උන්ට ආධාර ලැබෙන අතරම ඇතැම් අය කුඩා කුඩා රැකියාවල් කරන්න පටන් ගන්න දෙනවා අපි අර කිව්වා ඇෆ්ගනිස්තානයේ මාධ්‍ය අමාත්‍යවරයා මේ වෙනකොට ඩිලිවරි සර්විස් එක වැඩ කරනවා කියලා අන්න ඒ වගේ දේවල් අපිට වාර්තා වෙනවා. ඉතින් ඇත්තටම ඇෆ්ගන්වරු කියන්නේ ඔවුන් ලොකු අවිනිශ්චිත තත්වයකට ඇවිල්ලා තියෙනවා කියලා. මොකද ඔවුන් කිසිත් බලාපොරොත්තු නැහැ තමන්ගේ රට දාලා යන්න. මේ කියන්නේ දී මේ අයගේ ජීවිතවලට මේ අය රජය සමග හමුදා සමග ඇමරිකාව සමග වැඩ කරපු නේටෝ හමුදා සමග වැඩ කරපු අය මේ නිසා මොවුන්ගේ ජීවිතවල ලොකු තර්ජනයක් තියෙනවා. ඒ නිසා තමයි ඔවුන් මේ ආකාරයෙන් පලා ආවේ. ඉතින් නමුත් ඔවුන් ඒ පිළිබඳව කනස්සල්ල කිනු පසු වෙනවා තමයි අය. මොකද මේ අවිනිශ්චිත භාවය ඉදිරි කාලය තුල ඔවුන්ට මොන වගේ දෙයක් අත් වෙයිද? අන්නේ බාරව ඒ ඒ බිය තමයි බොහෝ ඇෆ්ගන් වෘත්ති වල තුල දැන් දකින්න ලැබෙන්නේ. ඇෆ්ගනිස්තානයේ අනාගතය සහ ඇෆ්ගනිස්තානයේ තුල කලාපීය සාමයට ඇෆ්ගනිස්තානයේ සිටින තලිබාන් වගේ කොයි ආකාරයක බලපෑමක් කරාවිද මේ සරණාගතයින්ට මොකද වෙන්නේ මේ ආදී බොහෝ තොරතුරු පිළිබඳව අපි ඉදිරි දිනවලදී තවදුරටත් කතා බහ කරමු. අදටත් අපි ඇෆ්ගනිස්තානය ගැන විතරයි කතා කරන්න පුළුවන් උනේ මොකද අද විශේෂ දවසක් නිසා අදින් පස්සේ මොකද දෙන බලාපොරොත්තුෙන් ඉන්නේ ඒ කාරණාව සම්බන්ධයෙන් තොරතුරු සෑහෙනක ඉතින් ඒ නිසා ඊටමත් වැඩගත් කියලා අපි හිතුවා. අපි තව තොරතුරු කතා කරමු හෙට දවසේදී සිවදස වැඩසටහනින් අපි රටට සමුගන්න කාලය හරි අද මේ තොරතුරු විශ්ලේෂණයට සිවදස මැදිරිය සිටි ප්‍රවීණ විදේශ විද්‍යා විචාරක මාධ්‍යවේදී ප්‍රසාද් දඩංගුඩගේ මහතා අයබොන්නට බොහොම ස්තුතියි හැමෝටම ප්‍රාර්ථනා කරනවා නිරෝගීමත් වාසනාවන්ත දවසක් අයබෝවන්